අද සජීවී ගුවන් විදුලි නාට්‍යය ඒ ගෙදරයි මගේ නෝනයි. ඉතින් දැන් ඒ ගෙදරේම තියනවා මේ මහත්තයාගේ නෝන මේ ගෙදර ඉන්න නෝන බලාගෙනන මාත්‍යය වැඩෑරලා ගෙදරෙනවා. ආකෝයි මොකද පාරදිය බලාගන්න අද කරන්තික නැද්ද කරන්තික නැද්ද නැති වෙන්ඩද ටීවක ඩියානය බලාගනින් ඒකයි මං ඇව්ේ මෙමට දැන් හසදිය බලන්ඉට සිද්ධුව ලතින්නේ. ඒමොකදී ඒමොකද තමා මිසල් මිසල් බලිපටියක් ගෙනල්ල බලපටියක් ගෙනල්ල ඔයිති මොකද කියන්නේ මට මොකද කරන්නග මොකද කරන්න කියන කියන මට පේද හුරදල් කරන කරලා මවමං එපත්තු බැලූ මට උත්සලත් පෙන්වා ඒ අව් ඉතින් තමුසෙත් එහෙම කරනවකු ඒම කර ලොක කියන්න ඉති මාව හුරතල් කොන්නවාක මිසල්ට පේද තමුසේ තමස බල්ලිත්තයි මට බලිවැටියක් ඕනේ බලු පැටියටත් අන්තයිනේ මම මේකෙතට මා හුරතල් කල උත්සල පෙන්න්නනවා තමච උත්සල පෙන්න්නද නම මගින් කුණර පාගනින් මට බලු වැටියක් ඕනේ මට ඇල්සේෂෙන් අරි ඔබමන්හර රත්තු අයිල කෙනෙක් කර ඕනේ උන්හෙම උත්සල පෙන්න්න පුළුවන් බල්ල නේ උන් ලොකුණාමෙන දදෝරි බල්ල මටත් ඇලිය ලොකුවේ නොවුන් මේමකට උත්සල් ලොකුව උන් වෙන්නේ ගේනු කියන්නේ දැන් අර අර බලු පැටිය ලොකු වෙලා මං මෙතන වැටයිනට ගියාම මට බුරනවනේ මට ඕනි මගේ බල්ල ඊට වඩා හයියෙන් බුරන්ද එනි තවුජු මේම කොන්න කොමද ඔතන හබරල ගාලා තියෙන ඉස්සර ඔව් ඒකට ගිහිල්ලා හැංගිලා ඒ පැටට හැෙන්ද හයියෙන් බුරන බුරන්ද අද සජීවී ගුවන් විදුලි නාට්‍යය අද කතාව ඒ ගෙදරයි මගේ නෝනයි තැන් ඒ ගෙදර ඒම මකුත් නෑ ගෙදර එකකඩේවල් තියනවා ද මගේ නෝන මගේ නෝන කිය දැ ආඩිප මගේ නෝනද කියල මගේ නොනනෙමයි ඒ කතාවේ ඒ නෝන එකක ප්‍රශ්න දැන් නෝන ඔල්ුවේදම් පෙරෝගෙන නිදි කාම්පරටෙල්ලා ඔන්න එදා මාත්‍යය එනකොට මේමකඩ මේ කොයන කොයන බාන්ඩ උනද නෑන ඇඟරස්නේ නෑ මොකද වෙලාට සනීපනෑ සනීපනතු මා වෙවුලනු එමකද දැක වෙලාටී අසනීපමකක්ද අසනීපයන්නෙමයි අර දැක්ක නැති ඉස්සදා වයි මක්කර එමනිස තොයිලෙක්්ටික කදවා අ හිඟවෙන්නේ හි මනුච්චෝ තොයිලත්්කක් හදන්න තුව ගෙදරකට ඒ මේ සුන්ගේ ගෙදරට කවුඩ සෑවන් ස්ලගණ්ඩනය යන්නේ ඒකන්ද ඇතුළ බාට ඇව වෙනුවට එලියනුත් එකක් හදනලු ඇ ලංකරලා ලංකරලන අපිත්තක කොටන් දෝන අපිට මේගේ ඇතුළ තියන්නේ තොයිල දෙකක් කාමර දෙකටම තියනික කඩලාරි මතෝන ඇත ලොකු ලස්සන ලොකු තටි විසාර ටොයිලට්ක කදන්න කොටන් හඩන්නේ කාමර තියනක කඩලා අරු කුස්්‍යය පද පොඩි කරලාදම් එහෙමකටේ අර්මනි සූතින් තොයිලත්ක කදනවන ඉතිං ෝ ඒ විස්සුවට අපේ තොයිලත්ක පේද උන්ගෙනවට මෙහෙන අන්ද අද සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ඒ ගෙදරයි මගේ නෝනයි. ඉතින් ඔන්න දවසක් හැන්දෑවල මාට වැඩල් එනවන හැමදාම හැන්දෑ එනකොට කුච්සිිය මේසේ උඩ තිනො කේක් කැල්ල. මාර්ත්‍ය අයිති ඒකනු පොඩි කැල්ලක් කටේ දාගත්තා. දැන් ඒක වරණාව කීනෝ. ශ කොෙන්ඩ අප මේ කොයිකටෙන්ද මේ කේක් මාර අයිනේ අප ජීවිතයට කාලන්න කොහෙද කඩි. ඇයි මොකද වෙලාටීන් මොකද වෙලාතියෙන්නේ ඒ වර්ධනා කරන ඇති ජීවිතයට කල හැලම කෙක්ක ඒකනේ බුදුම රහන්නේ තියෙන දිව්‍යලෝක රහයිමේ දිවියලෝක තමසිටට මගේගේ අපායක්දී මම අපායක් අල්ලපුකිත උන්ටමයි දිවිය ලෝක ඇයි මොකක්ද වෙලාටීන් මොකදලාතිීන් අලපුකත මිසල් කේකිකක් කදලම් අපිට හොලන කෑල්ල මහනකෝද මිසල් හටපුකෙක් කෑල් අදමේ කටේ ලස්සන එක කියනකොට කටේ ලස්සන කියන වනචයෝ ඉති එක රහයිදේ රහකි අන්න පැ තවසේ අහල නැද්ද සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු දෙසත් දකින කෙනා සරුදේම ලබයි කියීලක් තිීන ලබයි සරුදේ ලබයි ඉන්නගන්න සරුදේ අසාරයේ සාර්මච්චිනෝ සාරය සා චාර දස්සිනෝ කී ලදීන් දස්සිනෝ යලෝක ඉල්ලගන යහෙම ඔයක් මතගෙන් ඔයෙන් ඉල්ලගන කෙක් කන්ඩ ගොමනාවන්න මහිත නිකංකි නොකු මත තෝනේ අට කොමති කෙක් කල දෙද ඒකනන් දවසිත කෝමක් කරන්න ඉදියන්නේන ඇයි
තවසට කේක්කදන්න දන්න නෑන මේ තවස මෙම කරනවා තවසි දැන් විල්ලතන කඩයට විල්ලාතන කේක්කදන් වේකරී තියන්නේ ඒකින් හොඳ අලුත් කේක්කක හොඳ එකක් ගනන් කේක්කක කරගෙන සැලිවලට අරංගිල්ල ඒක දෙත දෙන්න ඒකින් කෑල්ලක් කපල ලිපේතින රත් කරල මං හදුව කියල ගිහින් දෙනවා ඈ අද සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ඒ ගෙදරයි මගේ නෝනයි. දැන් මේ මාත්‍ය හැමදාම වැඩහැරලා යනකොට එක එක ප්‍රශ්නනේ. ඉතින් දැන් අදත් මාත්‍ය වැඩහැරලා යනවා. නෝනා ඉන්නවා ශාලේත වෙලා පුටුවක වාඩිලා තව පුටුවක කකුල් දෙක තියාගෙන කල්පනා කර කර ඉන්නවා. මොකද අපේ නෝනා පෑන් එකේ මොකෙක් හරි සතෙක් ඉන්නවද නැත්තම් පෑන් එකේ සතෙක් මේ මට ඕනේ එක්සර්සයිස් මැෂින් එකක්. ඈ එක්සර්සයිස් මැෂින් එක ටීවී එකේ පෙන්නන ගෑනු කට්ටිය දුවනවා අඹරනවා අර ටීවී අර මහාට ගෑනු කෙට්ටු වෙන එක පාට යන්න ඇයි එක පාට හදිසි මට ඕනේ එක වෙන කතා කරන්න ඕනේ ගෙවන්න ගන්න මාටද මට ඔයාට තමයි උවමනාව කා වෙනුවෙන්ද මං වෙදෙන් කා වෙනුවෙන්ද හන්නේ ඒ මොකද අලි මොකද මේ මිචෙල් ටික ගිනලා මං දැක්කා දැවිලා බාලා එක්සර්සයිස් කරන්න පටන් ගත්ත මහ ලොකුවට මේ චාරිකා චාරිකා ආගන්නවන් කියන එක මොකද්ද චාරිකා මිෂෙල් කොහමද මිෂෙල් කොහමද මිෂෙල් කොහමද ටිකක් මහත්තලා නිකන් බෝල ගෙඩිය වාගෙන ඉන්නේ බෝල ගෙඩිය ගීතුකී ඉතිරි කවර්තනා ඒ ගෑණි දුවල කරලා අඟපොට ටිකක් අඩු කරගන්න එක එක කාර්යයක් නෑනේ තමුසේෝයි මෙතන දර හැවවාගේ ඉඳගෙන ඕයා හෙට මෙහෙට දුවලා තමුසේව පේන්න නැතුව යයි නියන්තිමට අද සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ඒ ගෙදරයි මගේ නෝනයි. දැන් ඒ ගෙදර මොනව වුණත් මේ ගෙදර මේ නෝන තමයි මගේ නෝන තමයි පත්තු වෙන්නේ. හොඳ දැන් මහත්තයා ගෙදර එනකොට මගේ නෝන, ඒ කියන්නේ මහත්තයාගේ නෝන ඉස්සරහට එනවා. අද ඉන්න තිබුණවා දවස ගෙදර අද මොකදලා ඉන්නේ ටොයිලට් එකක් හදනවද ටොයිලට් එකක් හදනවා නෙමෙයි එහෙනම් ගෙනාවු බලු පැටියට ටොයිලට් එකක් හදනවද මොනවද කියන්නේ මොඩියෝ අද අදකුල්ලෝගේ පාටියක්ද මොන අපිට පේන මටත් කෑම ඉවල තියන්නේ අපිට ගෙන්නද කන්න කියලා ඔව් ඔව් ඒ මිනිස්සයා මට උදේ යනකොට කිව්වා මොකද්ද පොඩ්ඩක් පුළුවන් නම් අනේ එන්න ඒ පැත්තට කියලා ඒ මිනිස්සුන්ගේ බැඳලා අවුරුදු දෙකයිලු ඇනිවර්සරිය කියලා ඔවුට මම කිව්වා මම නිවාඩු දැම්මෙත් නෑ මේ තිකේ වැඩහින්න අනේකට කාරියන්නේ නෑ ඔයගොල්ලෝ කරන්න කියලා මං ගියා මම ගියා මම ගියා තමයි අපිට පේන්න මෙතන වැටයින දිගට ලස්සනට මේවා හදලා කොට ඔක්කොම කුඩ ගහලා කෑවේ බිව්වෙත් මට පේන්න රාකර කර කොට ටිකක් දීසි කරලා අපේ වත්තට ඔය ඉතින් දැන් මොකද කරන්න කියන්නේ අපි ඔක්කොම නෑ දැන් තින්ද කියලා ලොකු පාටියක් දාන්න ඕනේ ඉතරයි පාටියක් දාන්න මොකක් කියලා දාන්නද අපි අපිට ඇනිවර්සර් කියලා දාමු ඇයි තවද දවස බැඳපුඩා තම මතක නැද්ද මේ ඇවිල්ලා තාම අප්‍රේල් මාසෙ දෙසැම්බර් මාසෙනේ අපේ ඇනිවර්සරියක අපේ ඇනිවර්සරිය දෙසැම්බර් වුණාද කමක් නෑ අපේ ඇනිවර්සරිය මේ මාසෙ කියලා පාටියක් දාන්න ඕනේ ඒ මොකද එහෙම තමයි අල්ලපුගේ දෙට පේන්න කාට මතක නෑනේ අපේ ඇනිවර්සරිය දෙසැම්බර් කියලා අද සජීවී ගුවන්විදුලි නාට්‍ය ඒ ගෙදරයි මගේ නෝනයි. ඔර දැන් මෙදා වැඩට ගිහින් එන්න ඕන වුණේ නෑ මහත්තයාට උදේම නෝන නැගිටලා මහත්තයාව ඇහැරෝනෝ. මේ නැගිටිනේ ඔක නිදාගෙන ඉන්නේ. ඇයි? අල්ලපු ගෙදරට මොනවද පෙට්ටි පෙට්ටි ගෙනාවා. කොයි වෙලාවේ? දැන් මේ දැන් කීප දෙනෙක් ගෙනාවා. ඒ මොනවද වෙන්න ඇති? මොනවද කියන්නේ පොත බලන් ඉනම මොනවද දන්නේ ගෙනාවේ. අනේ මේ කරුවලේ ඔය බලන්න යන්න පුළුවන් දානේ මට. එලියට නිකන් නිදි ගන්න පොඩ්ඩක් බලනකෝ මොනවද අපිට වෙන්ද ලකෝද කියනවද දන්නේ නේ පෙටි පෙටි ආ මම බල්ලා ඉන්නම්කෝ බල්ලා බල්ලා ඉතින් මහත්තයා නැගිටලා හිමීට එහා පැත්තේ ගෙදරට ඒ ගෙදරට ඔළුව දාලා ආපහු ආවා ආවේ බැලුවද බැලුවා එහෙට ගෙනාලා පොඩි පොඩි පෙටි ගෙනාව ගන්න මන් දන්නේ ලොකු පෙට්ටියක් ගෙනාව බලන්ද පාන්දර හොරින් ගේන අපිට හොරින් දෙතුන් දෙනෙක් එකතු වෙලා බෑවේ මම හිතේ සෑහෙන බර පෙට්ටියක් වෙන්න ඕන ඒකද මේ මොකද කියලා බලාගෙන ඉන්න අපිට ගේම ඒ වගේම පෙට්ටියක් මම බලාගෙන ආවේ ගේමු 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 අන්න හොඳයි ඔයාට තේරුණා හන්දි මල්ශාලාගේ නම්බරේ තියනවද හන්දි මල්ශාලාගේ නම්බරේ මොකටද ඔයි
උන්ගේ ආච්චි මැරිලා ආච්චික පෙට්ටිය ගෙනාවේ මමට එකක් ගේන්දද මොකටද